බෞද්ධ දර්ශනය බොහෝ ගැඹුරුයි. ප්‍රතිසන්දිය එහි මූලික ඉගැන්වීමක්. ඒ පිළිබඳව කළ විවිධ පරීක්ෂණවලින් හෙළිවලා තියෙන්නේ විඥාණය මරණයත් සමග ඉවත් වුණත් එහි පවතින ආත්මීය බැඳීම් සියල්ල නොනැසී පවතිනවා කියලා. මරණින් පස්සේ අපගේ මනෝකාය නැවත ප්‍රතිසන්දිය ලැබීම සඳහා විවිධ වූ භවයන් තුල ගමන් කරනවා. මේ ආකාරයට පුද්ගලයෙකුගේ සිදුවීම් ඊළඟ උත්පත්තිය දක්වා ගමන් කිරීමේදී මෙලොව ජීවිතය තුල පෙර ආත්මය තුල වූ සිදුවීම් පිළිබඳව අනාවරණය වෙනවා. පුනරුත්පත්තිය එහි එක් අවස්ථාවක්. මෙලෙස පුනරුත්පත්තිය හෙලිකරන ආත්මකථනයේ කියවීමක් දකින්නට ලැබෙන්නේ සිහිනෙන් බියවීමෙනුයි. මේ වඩාත් හොඳින්ම දකින්නට ලැබෙන්නේ කුඩා අවධියේ දරුවන් තුලින්. යුනෙත් අවුරුදු 5ක කුඩා දරුවෙක් ගිනිගත් හේන ප්‍රදේශයේ ගුරුවරියකු ඔහුගේ මව එම ප්‍රදේශයේ පාසලක සේවය කළා. පියා ගිනිගත් හේන නගරයට තරමක් නුදුරු තේ සමාගමක සුපර්වයිසර්වරයෙකු වුණා. ඔවුන් පදිංචිව සිටියේ එම සමාගමට අයත් සේවක නිවාසයක. දිනක් රාත්‍රියේ අනේ සීයේ මට එන්න බෑ කියමින් යුනෙත් අනන්නට උනේ මධ්‍යම රාත්‍රියේ පසු වෙලා පැයක් තරම් කාලයක් ගත වුණාට පස්සේ. යුනෙත්ගේ මේ කියවීම ගැන ඔහුගේ මව්පියන් එතරම් තැකීමක් කළේ නැහැ. මෙවැනි සිහින දැකීම සාමාන්‍ය දෙයක් බව සිතමින් මේ සිදුවීමෙන් දින දෙකකට පසුවත් යුනෙත් නැවතත් රාත්‍රියේ 11ට පමණ කෑ ගැසුවා. එක්වරම අවදි වූ ඔහු ඇඳෙන් බැස අනේ සීයේ මට එන්න බැහැ කියමින් නිවසේ දොර ළඟට දිව ගියා. දෙවැනි දිනේදී යුනෙත් පැවසුවේ ඔහුගේ සීයා ඇවිටිලි කරමින් ඔහු සමග පැමිණෙන ලෙස කතා කරන බවයි. දෙවන දිනේදී සීයා ඔහුගේ අතින් අල්ලාගෙන ඇදගෙන යන්න පවා සූදානම් වූ බව ඔහු මහත් බියෙන් පැවසුවා. මෙලෙස බියවීම යුනෙත්ගේ මව්පිය තරම ප්‍රහලිකාවක් වුණා. ඒ නිසාම පසුදා නිවස අසල වූ විහාරස්ථානයට ගොස් බෝධි පූජාවක් පවත්වා දරුවාට පිරිත් නූලක් ගැටගසා තිබුණා. මෙලෙසින් බෝධි පූජාවක් පවත්වා සතියක කාලයක් තුළ දරුවා සිහිනෙන් කෑ ගැසුවේ නැහැ. ඔහු හොඳින් නිදාගත්තා. හරියටම සතියකට පසුව නැවතත් දිනක දරුවා මොනවදෝ දොඩවන්නට වුණා. නොනැවතී විනාඩි 15ක් වැනි කාලයක් දොඩවමින් සිටි දරුවා එක්වරම කෑගසාගෙන නැගිට්ටේ අනේ අම්මේ මාව බේරගන්න යනුවෙන් පවසමින්. මෙලෙසින් බියවීම යුනෙත්ගේ මව්පියන්ට විශාල ගැටලුවක් වුණා. දරුවා තනිව කොහෙවත් යන්නට බිය වූ අතර පාසල් යෑමද ප්‍රතික්ෂේප කළා. ඒ නිසාම යුනෙත්ගේ මව සහ පියා ජ්‍යොතිර්වේදයේ සහ ශාස්ත්‍රය පිළිබඳ උපදේශකයෙකුගේ උපදෙස් පිළිපදිමින් දරුවාට විවිධ වූ පිළිවෙත් කරන්නට යොමු වුණා. ඔහුගේ සිරුරට ඇතුල් වී ඇති අදෘශ්‍යමාන මනුස්ස ආත්මය මනසින් ඉවත් කර නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සෙත් ශාන්ති කර්ම කිහිපයක් කළා. ඉන් පසුව ඔහුගේ සිරුරට ඇතුල් වී සිටි ඥාති ප්‍රාණියා ඉවත්ව ගිය අතර නැවත නොයන ලෙසට නිසි ප්‍රතිකාර කිරීමෙන් පසු කිසි දිනක එම ආත්මයට නැවත දරුවාගේ සිරුරට ඇතුල් වීමට නොහැකි වුණා.